ආයුබෝවන් සුබ දවසක් ඔයාලට අද අපි බලන්න යන්නේ බෙලි ජූස් එකක් හදාගන්න විදිය. ඉතින් මේ දවස්වල අපිට හැමතැනම බෙලි දකින්න තියෙන හින්දා මම හිතුවා ඔයාලට බෙලි ජූස් එකක් හදන හැටි ගේන්න ඕනි කියලා. අපි බලමු දැන් මේ මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. මම අරගෙන තිනවා සාමාන්‍ය ප්‍රමාණය බෙලි කෙටි පහක්, වතුර ලීටර 1 කමාරක් සහ සීනි මේස හැඳි 2 කමාරක්. ඊළඟට අපි මම මේ වගේ බෝල් එකකට අපි ගත්ත බෙලි ටික මේ වගේ හැන්දකින් දා ගන්නවා. ඊළඟට මම වතුර ටික ටික දමමින් මේ වගේ ටිකක් ලොකු හැන්දක් අරගෙන බෙලි ටික හොඳට මේ විදියට පොඩි කර ගන්නවා. අපි මේකට බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරගන්නේ නැහැ. බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරොත් ඇට පොඩි වෙලා මේකේ රස ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා හැන්දකින් තමයි අපිට මේ විදියට පොඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට අත පාවිච්චි කරලත් මේක හොඳට පොඩි කරගන්න පුළුවන්. මේ විදිහට වතුර ටික ටික දාලා මුලින් හොඳට මේක පොඩි කර ගන්න ඕනේ. දැන් වතුර ඔක්කොම අපි මේකට එකතු කරලා හොඳට ජූස් එක පොඩි කරගෙන තියෙන්නේ. ඉතින් ගොඩක් තික් ජූස් එකක් නැමේ අපි මේක දිහදී හදාගන්නේ. මේ වගේ ප්‍රමාණයට තමයි ජූස් එක අපි හදාගන්නේ. ඊළඟට මම ටිකක් ලොකු දෙලක් තියෙන ශ්‍රේණි එකකින් අපි පොඩි කරගත්ත බෙරි ටික මේ විදියට පෙරා ගන්නවා. හැන්දකින් මේ විදියට පොඩි කරලා බෙරි ටික බෙරි වල තියෙන යුෂ ටික ඔක්කොම අපිට පෙරා ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ ටිකක් ලොකු ජක් එකක් අරගෙන අපි පෙරාගත්ත බෙරි ජූස් ටික ඔක්කොම එකට දා ගන්නවා. ඊළඟට මම මේකට සීනි ටික එකතු කරනවා. සීනි ටිකක් අඩු කරලා වුණත් දා ගන්න පුළුවන් තමන්ගේ රසානුව සීනි එකතු කරගත්තම ප්‍රමාණවත්. ඊළඟට අපි මේක හොඳට කවලම් කරගමු. ඊළඟට මම මේකට ලුණු තේ හැඳි කාලක් විතර එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට මේ වගේ දොඩම් මිශ්‍ර ටිකක් එකතු කරනවා. මෙතනදී මම අරගෙන තියෙන පැණි දොඩම් ටිකක් ඇඹුල් රසෙන් අඩු දොඩම් වර්ගයක් ඔයාලට මේකට දා ගන්න පුළුවන්. නැවත මේක හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් අපි දැන් බෙලි ජූස් එක හදාගෙන ඉවරයි. මේ වගේ ග්ලාස් එකකට දාලා අපිට බෙලි ජූස් එක පිළිගන්නන්න පුළුවන්. ඉතින් ස්වභාවික පෝෂක ගුණෙන් ගොඩාක් වැඩි පළතුරක් තමයි බෙලි කියන්නේ. ඉතින් ලංකාවේ පළතුරක්. ඉතින් අපිට පුළුවන් මේ විදියට රස ජූස් එකක් හදාගන්න බෙලි වලින්. ඉතින් ඔයාලත් මේ ජූස් එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ ඊළඟ වීඩියෝ වලින් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට ගැලපෙන රෙසිපි ටිකක්. ඉතින් ඒ වීඩියෝ වලත් එක්කත් ඔයාලට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.